අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ගෙවියන දිනයේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී හත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න. මම තිරිනේ නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. ක්‍රීඩා ලෝලීන්ට දඹුල්ලේදීත් සයිටම් විරෝධී සිසුන්ට කොල්ලුපිටියේදීත් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර. රණවිරු ස්මාරකය ඉවත් කිරීමට එරෙහිව කුරුණෑගලදී විරෝධයක්. රණවිරු ස්මාරකය තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතැමුන් වැරදි මත සමාජගත කිරීමට උත්සාහ දරන බව ජනපති අවධාරණය කරයි. ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ගෝඨාභය ඇතුළු අට දෙනෙකුට අල්ලස් කොමිසමෙන් නඩු. කොල්ලුපිටියේදී සරසා විසිසුන්ට දඹුල්ලේදී ක්‍රීඩා ලෝලීන්ටත් අද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ගැන තොරතුරු කියන්නයි අද දවසේ පුවත වෙන්නේ. දවසේ පුවත. අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාපා ගමනට අද කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. මෙම පාගමන පැවැත්වුණේ මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින්. මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් මෙම පාගමන සංවිධාන කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉදිරිපිටින් ආරම්භ වූ පාගමන හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කළා. පාගමන හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ අද පස්වරුවේ දැඩි රථවාහන තදපදයක් ඇති වුණා. මේ අතර මහජන පීඩාව අවම වන පරිදි පාගමනයේ නිරත වන ලෙසට විරෝධතාකරුවන්ට නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණා. අදාළ නියෝගයේ නුගේගොඩ මංසන්ධියේදී මිරිහාන පොලිසිය විසින් විරෝධතාකරුවන් වෙත බහර දීමට උත්සාහ කළත් විරෝධතාකරුවන් එම නියෝගය බහර ගැනීම ප්‍රතික්ෂේප කළා. අනතුරුව විරෝධතාකරුවන් යලිත් හයිලෙවල් මාර්ගය ඔස්සේ පාගමනින් පැමිණ තුන්මුල්ල මංසන්ධියෙන් හැරි ගාලුපාර ඔස්සේ අරලියගහ මන්දිරයේ වෙත ගමන් කිරීමට උත්සාහ කළා. කෙසේ වෙතත් විරෝධතාකරුවන්ට කොල්ලුපිටිය මංසන්ධියෙන් කොළඹ දෙසට පැමිණීම වළක්වාලමින් පොලිස් මාර්ග බාධක යොදා තිබුණා. එහිදී විරෝධතාකරුවන් මාර්ග බාධක නොතකා ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. අනතුරුව විරෝධතාකරුවන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරද එල්ල කළා. අද දවසේදී නැවත නැවතත් තමන්ගේ කුලී හේවාය දම්මලා පහර දුන්න ආදරණීය අම්මේ තාත්තේ අපි 10000ක් 15000ක් එක මෙතෙන්ට ආවේ ආපහු
යන්න බලාගෙන නෙවෙයි මාළබේ සයිට මොර උපාධි කඩේ අහෝසි කරන තුරු මේ අකණ්ඩ අරගලයේ කරගෙන යනවා කියන පණිවිඩය දෙන්න අපි ආවේ. මේ අතර ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගය පැවැත්වෙන අතරතුර අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිටතදී ක්‍රීඩා නොලින් පිරිසක් හා පොලිසිය අතර ගැටුමක් හටගත්තා. ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ නැරඹීමට ප්‍රවේශපත් නොලැබුණු බව පවසමින් පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කළා. අප වාර්තාකරු පැවසුවේ ඔවුන් ටුර්නෑකල දඹුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නිරත වූ බවයි. මැච් එකක් බලන්න මොකද අපිට පුළුවන් ද පල්ලේ ගැලේ ආර් ප්‍රේමදාස ග්‍රවුන්ඩ් වලට යන්න මොකද මෙතෙන්ට එන්නේ අහිංසක සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත් වීමත් සමග පොලිසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වාර්තාකරු සඳහන් කළේ පසුව පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළ බවයි. දැන් හිරු CIA විශේෂාංගය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන ක්‍රිකට් තරගයේ නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නොලැබීමෙන් ඇතැම් ක්‍රීඩා ලෝලීන් ආවේගශීලී වෙද්දී තවත් පිරිසක් තම මඩිය තර කරගත් බව හිරු CIA හෙළි කරගත්තා. දිනෝදාහක් බලා සිටියදීම ක්‍රීඩාංගණයේ ඉදිරිපිටට පැමිණ රුපියල් 100 ටිකට් පත් රුපියල් 500 අලෙවි කිරුණේ මෙලෙසින් තමන් අත ප්‍රවේශ පත්‍ර 4ක් පමණක් ඇති බව පැවසුවත් තවත් ප්‍රවේශ පත්‍ර ඇති පුද්ගලයන් සොයා දිය හැකි බව මොහු පැවසුවා. මේ තව 6ක් විතර ගන්න නැති වේද? පොඩ්ඩක් එහෙනම් මම කෙනෙක් ඉන්න පොඩ්ඩක් බලන්න ඕනේ ගන්නවා කියලා. මේක ගන්න මම බලන්න බලන්න මට කතා කරලා. පසුව ක්‍රීඩාංගණයේ අසල නිවසක පදිංචි තරුණියක් වෙත මොහු අපව යොමු කරනු ලැබුවා. ප්‍රසිද්ධියේ සිදු කරන මෙම ප්‍රවේශ පත්‍ර ජාවාරම්භලට නීතියෙන් වැට බැඳින්නේ කවදාද? මෙවැනි අකටයුතුකම් හරහා සැබෑ ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩා තරගයක් නැරඹීමේ අවස්ථාව අහිමි කිරීම කෙතරම් අසාධාරණයක්ද? තෙදින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා තව ස්වල්ප වේලාවකින් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙරට සිදුකරන පළමු සංචාරය මෙයයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කළේ 2009 වසරේ මානුෂීය මෙහෙයුම අවසන් කළ බවට නිල වශයෙන් නිවේදනය කර සිව් දිනකට පසුවයි. ඉන් වසර 7කට පසුව අදින් ආරම්භ වන සංචාරය අතරතුර බෑන් කී මූන් මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැතිඇමැතිවරුන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මහලේකම්වරයා හෙට ගාල්ලේදී සංහිඳියාව හා සහජීවනයේ ගොඩනැගීම සඳහා තාරුණ්‍යයේ භූමිකාව යන තේමාව යටතේ පැවැත්වෙන වැඩසටහනකටද සහභාගී වීමට සැලසුම් කර තිබෙනවා. අනතුරුව ඔහු සැප්තැම්බර් 2 දින යාපනයේ සංචාරය කිරීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සිය තෙදින නිලසංචාරයේ එළඹෙන සිකුරාදා පස්වරුවේ නිමා කරන්නේ කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකටද සහභාගී වෙමින්. සිය තෙදින සංචාරයේ ඇරඹීම සඳහා බැන් කි මූන් මහතා තව ස්වල්ප වේලාවකින් දිවයිනට පැමිණීමට නියමිත අතර ඔහු පිළිගැනීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ විශේෂ වැඩසටහනක්ද සංවිධානය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් මහතා තව ස්වල්ප වේලාවකින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ මහතා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂද සිල්වා ඇතුළු පිරිසක් මෙම ස්ථානයට පැස්ව සිටිනවා. බන් කි මූන් මහතා ශ්‍රී ලංකාවේ රැඳී සිටින දෙදින තුළ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්තිතින් ගෙනීමට අප සූදානම්. තාරක ප්‍රසංග සමගින් මම සුභාෂිනී භාග්‍ය අබේකෝන් කටුනායක ගුවන්තොටුපළේ සිට. කුරුණෑගල නගර මැදේ පිහිටි රණවිරු ස්මාරකයක් ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අද එම ස්ථානයේ විරෝධතාවක් පැවැත්ුණා. විරෝධතාකරුවන් පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වන සංවත්සරයට සමගාමීව සහභාගී වීමට පැමිණෙන දෙමළ ජාතික සන්ධානයේ පිරිස සතුටු කිරීම සඳහා ස්මාරකයේ ඉවත් කිරීමට ආණ්ඩුවේ පිරිස් ක්‍රියා කළ බවයි. කුරුණෑගල නගරයේ වෙලගිතර ක්‍රීඩාංගණයේ ඉදිරිපිට රණවිරු ස්මාරකයේ පසුගියදා ගලවා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් මියගිය රණවිරුවන්ගේ බිරිඳවරු, දෙමව්පියන්, දරුවන් සහ ආපාතිත රණවිරුවන් ඇතුළු පිරිසක් අද එම ස්මාරකයේ ඉදිකර තිබූ ස්ථානය අසලදී විරෝධතාවක නිරත වුණා. මම රණවිරුවෙක් හැටියට මේ රටට සෑහෙන කැපවීමක් කරපු පුජ්‍යලේ. මගේ රණවිරුව පිරිසක් ඉන්නවා. ඒ රණවිරුවන්ගේ නාමේ හරිය අපි මෙතන ඇවිල්ලා බලලා සන්තෝෂ වෙනවා. හැම අවුරුද්දකම අපි ස්මාරකයේ ගාව රණවිරුවන් සිහි කරලා උත්සවය ගන්නවා. ඒ උත්සවය අපිට මෙතනම ගෙනියන්න, මෙතනම හදලා දෙන්න කියලා ඉල්ලන්නේ. මේ ඇත්තටම මේක අපේ රණවිරුවා මිය ගියා හා සමාන දුවක් අපිට මේක දැනුණා. මේ කානුව යනවා මේ විදියට. මෙතන රණවිරු ස්මාරකය. රණවිරු ස්මාරකයට කිසිම හානියක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලි මේක මේ රටේ දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මේ රජයේ විසින් ඉෂ්ට කරනවා කියන එක තමයි අපට කියන්න තියෙන්නේ. මේ අතර හිටපු ජනාධිපතිවරයාද එම ප්‍රදේශයට ගොස් තිබුණේ ජනහමුවකට සහභාගී වීම සඳහායි. පසුව විරෝධතාවයේ නිරත වූ පිරිසද එම ජනහමුවට සහභාගී වූ අතර මෙහිදී ජනතාව ඇමතූ හිටපු ජනාධිපතිවරයා රණවිරු කරපු සේවය දවස ගානේ මේ රජෙන් බලාපොරොත්තු මේ ඉවත් කළා දාන්න. එහෙම රණවිරු වගේ කණ්ඩායමක් හිටියේ නෑ කියන්නේ. යුද්ධයක් තිබුණේ නෑ කියන්නේ. ඉතින් මේක LTT එකට එක විදිහකට සලකන්නත් ජීවිත පූජා කරලා රැකපු අය සිහි කරන්න තියෙන එකත් කඩලා දානවා නම් මම හිතන්නේ ඒක ඉතාම කලකටුදායක තත්ත්වයක්. අනිවාර්යයෙන් මේක ගැන අපි අවධානය යොමු කරන බලධාරීන්ගේ කතාවක් තියෙනවා. TNA කේ ඕන කමට මේව ඉවත් කරනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වන සංවත්සරයට සහභාගී වන්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවා. නෑ බලමණ්ඩල තීන්දුව කළා තියෙනවා යන්න එපා කියලා. මේ ලොවන්නේ තරුණයෝ ශක්තිමත්ම ප්‍රබලම මිනිස්සු. ජනතා බලවේග තියන අය. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළවනවා නම් යාළ වෙන පක්ෂයක් හදාගෙන හරියයි. බණ්ඩාරනායක මහත්තයයි එදා DA රාජපක්ෂ මහතුරු පක්ෂය අස්සැරලා ගිහිල්ලා කරේ මොකද? ඒ ප්‍රතිපත්ති සියල්ලම කඩවෙලා නේ. ඔය ඉතින් ඒක තමයි යාගේ නේද? මම කියලා නෑනේ නායිකයි කියලා. කුරුණෑගල රණවිරු ස්මාරකය තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස වැරදි මත සමාජගත කිරීමට උත්සාහ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මත නිදහස් රටක් ජාතික වැඩසටහනේ කුරුණෑගල පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ආසන මට්ටමේ ප්‍රථම වැඩසටහන අද හිරියාල මීගහැල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා දායක වූ පාසල් සිසුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. කුරුණෑගල දඹුල්ල මාර්ගය දැන් ප්‍රතිසංස්කරණය කිරීමේදී රණවිරු ස්මාරකයක් තාවකාලිකව ඉවත් කරන්න සිදු වුණා. ඒ ඉවත් කළේ යුද හමුදාවෙන්මයි. මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වුණාම නැවතේ වඩා හොඳින් ඉදි කිරීම සඳහා. නමුත් ඒ ප්‍රදේශයේ ඉන්න මහජනතාව නොමග යවන එක්තරා පිරිසක් මේ පිළිබඳව වැරදි මතයක් ප්‍රදේශයට සහ රටට දීමට අද උද්ඝෝෂණයක් පවත්වන බව මට දැනගන්න ලැබුණා. මම මේ රණවිරු ස්මාරකයේ ඉවත් කරන අවස්ථාවේම යුද හමුදාවෙන් ඒ වෙලෙම උපදෙස් දුන්නා. මේ පාරේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූවහම තිබුණට වඩා අලංකාර නව නිර්මාණශීලී රණවිරු ස්මාරකයක් ඒ ස්ථානයේ හැකි පමණ ඉක්මනින් ඉදිකරන්නටේ කියලා. මම මේ කාරණාවකේ බොහෝ වෙලාවට මේ මත්ද්‍රව්‍ය වලින් සමාජයේ නොමග යවනා වගේම විවිධ අංශ වලින් සමාජයට වැරදි තොරතුරු දීලා වැරදි ප්‍රචාරයන් දීලා බොහෝ වැරදි අවබෝධයන් දෙනවා.
මෙතර කුඹුගැටේ මධ්‍ය මහාවිද්‍යාලයේ ඉදිකිරුණු නව තාක්ෂණ පීඨයේ අද පෙරවරුවේ සිසු අයිතියට පත්කිරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. දෙදහස් දහහත දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය ගායන්ත කරුණාතිලක මහතා පැවසුවේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි. එළමෙන 2014 වර්ෂය දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කිරීමටත් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙල අධීක්ෂණය කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කරපු යෝජනාවට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. මේ වගේ වැඩපිළිවෙලක් තියුණා ජනසවි සමෘද්ධිය දිවි නැගුම. නමුත් මෙතන ඔබතුමා දැක්කොත් මේ තරම් විශාල පරාසයක තිබෙන දෙයක් ඇවිල්ලා නැහැ. ඒතකොට අපිට 17 ඉවර වෙනකොට බල තැකිය අප කොයි තරම් ප්‍රශ්න ටිකක් අපි ඇඩ්‍රස් කරලා තියෙනවද මේකේ කියලා. එතුමා බාර දීලා තියෙනවා CID එකට සම්පූර්ණයෙන් මේක පිළිබඳව හොයලා සම්පූර්ණ කරුණු ඉදිරිපත් කරන්න කියලා. මොකද එතුමා දන්නේ නැති දෙයක් තමයි මේ කියලා තියෙන්නේ. ජනාධිපතිතුමාගේ බඩගියට අනුසරින් පිළිසින සම්බන්ධව එතන ආරක්ෂාව සම්බන්ධයෙන් මේකට විධිමත් සත්‍යක් නැද්ද? නෑ, ඉතින් විකිලීක්ස් වලට පුළුවන් වුණා නම් ඇමරිකානු මේ වලටත් ඇතුළට යන්න හැක් කරන්නට. මොකක්ද ආරක්ෂාව ඒ කියන්නේ? නෑනේ, එතුමාට තියෙන බලපෑමෙන් මිදෙන්න එතුමා යන්නේ. එතුමාම කියලා තියෙනවා මේ විමල් වීරවංශලා මේක උස්සගෙන යනවා මෙතන හිටියොත් ඒකින්ද මට හොඳයි රට යන්නේ. එතුමාගේ ඇඟේ එලිලානේ ඔක්කොම බුදු වෙන්න හදන්නේ. බැන්ටිමෝන් අද දින ශ්‍රී ලංකාවට පැමිණියා. මොකක්ද ඔහුගේ සංචාරය අරමුණ? 2009 වසරේ ඔහු පැමිණි අවස්ථාවේ මේ එකතන ඒකඟතාලිය විල්ල බැලුවොත් ඇත්තටම ලංකාවට විශාල හානිකරයිනේ. සංහිඳියා වැඩපිළිවෙලේ වර්තමාන තත්ත්වය සහ ප්‍රගතිය බලන්න තමයි එන්නේ. දැන් එතුමාලාට විශ්වාසයක් තියෙනවා මේ රටේ විනිශ්චකාර ක්‍රමය සාධාරණයි කියන එක. G7ට මොකෝ කැඳවන්නේ? මෙයා තමයි අපේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ චැම්පියන් කියන්නේ මොකෝ. ඉතින් මේ ඔක්කොම වැරදි රාජපක්ෂ කල්ලියේ විතරද හරි? අද හිටියනම් බලා ගන්න තියුණා තත්ත්වේ. තමුන්නාසෙත් ලියනවද නැද්ද කියන එක තමුන්නාසෙ තීන්දුව කරන්න එනවා. අපි පොලිසියත් එක්ක කතා කරලා ඒ ගැන බලමු. දැන් මේ තොරතුරු දැනගැනීමේ පනත ඒ කටයුතු සිදු වෙනකොට හැම පොලිස් ස්ථානයකටම තොරතුරු නිලධාරියෙක් පත් වෙනවා. යම් කාල සීමාවක් යනවා. දැන් ඉතින් මාධ්‍ය ප්‍රකාශක තනතුරත් කරන්නේ නැහැ. අපි පොලිසියත් එක්ක මාධ්‍ය ප්‍රකාශක තනතුර තියෙනවා. අපේ නීතිඥ කවුද? ඒක අපි දැනුම් දෙන්නම් පොලිස්පතිතුමාට. වැඩක් නැහැ කියලා. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමකේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කර නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වන්නේද නැද්ද යන තීරණය ලබන දෙවනිදා ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරම මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය කොළඹදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. 65 වෙනි සංවත්සරයට අපේ පක්ෂයේ සහභාගී වෙනවද නැද්ද කියලා කියන ප්‍රශ්න. පසුගිය බදාදායෙන් ආරම්භ වෙච්ච ආසන බලමණ්ඩල කැඳවීමේ රැස්වීම අද දවසෙත් හෙට දවසෙත් දිවයින පුරා පැවැත්වීමට නියමිතව තියෙනවා. ඒ නිසා අපි අපේ අවසාන තීන්දුව දෙවනිදා, මම හිතන්නේ අපේ උපන්දිනය සම්මරණ දවසේදී අපි ඔබට මේ ස්ථානයේදීම ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය අවුරුද්දකුත් මාස 7 ඇතුළතදී අපි දැක්කේ එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන අගමැතිතුමාගේ නායකත්වයෙන් ඒ පක්ෂයේ ඇතුළත තිබිච්ච අසබගිකම් නැති කරගෙන සමාජිකත්වය ප්‍රවර්ධනය කරගෙන පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ඕනදියක් කළා තියෙනවා. හැබැයි අපේ පක්ෂය දිහා බැලුවම අපිට පේන්නේ ඒකේ අනිත් පැත්ත. අපි විශාල මහජන පදනම් සහිත නායකයෝ ඉවත් කරමින් වෙන කප්පාදුවක් කරමින් යනවා. පෙරේදා යාපනයේදී මංගල සමරවීර ඇමතිතුමා අලුත් ව්‍යවස්ථාව නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියයි කරපු ප්‍රකාශයක් මාධ්‍යවල පොල්ගෙඩි අකුරෙන් වාර්තා වුණා. මේ පිළිබඳව මම අගමැතිතුමාගෙන් ප්‍රශ්න කරා. අගමැතිතුමා ස්ථාවරයේ උනේ අයවැයට පෙර අලුත් ව්‍යවස්ථාව ගෙන ඒමට හැකියාවක් නැහැ. වැඩිම
වුණොත් කෙටුම් පතක් ඉදිරිපත් කරගන්න පුළුවන් වේවි කිය. ඒ නිසා මංගල සමරවීර ඇමතුමා අද එන බැංකී මූන් චූන් කිරීම සඳහා මුසාවක් ප්‍රකාශ කළ තිබෙන බවයි පෙනෙන්නේ. ඊ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනවා හනුමා පාලමට දැන් විමල්ලා උදේලා විරුද්ධ වුණාට ඒ අයම තමයි මේක යෝජනා කරලා තියෙන්නේ කිය. එහෙම කිව්ව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා හනුමා පාලමේ ඉතිහාසය ආරම්භ වන්නේ සිරිකොතෙන් කියන එක දැනගෙන ඉඳලා නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2003 දී මේක ඉන්දියාවට යෝජනා කළා. ඉන්දියාව බෑ කිව්වා. මොකද ඒ වෙන විට ඉන්දියාවේ හිටියේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය. ඉතින් ඒක ඔය සැලැස්ම පොත්වල දිගටම ඇවිල්ලා 2011 හදපු භෞතික සංවර්ධන සැලැස්මකක් තිබිලා තියෙනවලු. ඇත්තටම ජනවාරි මාසේ 9 වෙනිදා උදේ පාන්දර මොකක්ද උනේ? නිල වශයෙන් මැතිතුමා ප්‍රතිපලයන් නිකුත් කරන්න නොසිතූ වෙලාවක එතුමා ගියා ගමට. ඒ තින්දුව ගත්තා. හැබැයි එහෙම ගෙදර ගියාම ඔය කියන විදියට වර්තමාන ජනාධිපතිමා කරේ මොකක්ද? දහනමව තවක් පරිදිච්ච කෙනාට අගමැතිකම දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 126 කට පාර්ලිමේන්තුවේ. සයිබර් අපරාධවලදී දත්ත සොරකම් කිරීම ප්‍රබලම අපරාධය ඊළඟට දත්ත විකෘති කිරීම. මේ රහසින් ඇතුළු වීමක් කරලා තියෙන්නේ. ඒක මහා අපරාධයක් විදිහට දකින්න එපා කියලා තමයි අපි කියන්නේ. මට පේන විදිහට මේ විදිහට දඬන නීති සංග්‍රහයට අලුත් සංශෝධන ගොඩක් ඒ දැන් හූ කිව්වමත් රිමාන්ඩ් කරනවා දවස් 7ක්. නීතිය නමලා තියෙනවා. අපිට අමතකුණා අර වැල්ඩින් බාස් කෙනෙක්ට පොලිස් ප්‍රති දුරේ ඉන්නේ. ඉතින් නීතිය නමන. දැන් එතකොට එහෙම වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි වසර 7-8ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරනු ඇති බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. රහසක් නෙවෙයි අපේ පක්ෂයේ අපි අර්බුදයක ඉන්නේ. තව කොටසක් පක්ෂයේ වෙන් වෙලා අලුත් පක්ෂයක් හදන්න හිතනවා. අපි සියල්ල එකට එකතු කරගෙන පක්ෂය මේ සම්මේලනයෙන් දැවැන්ත පක්ෂයක් බවට පත් කිරීමේ විශාල සටනක නියලියයි. අද කවුරු හරි හිතනවද මේ පක්ෂය දැන් තව පරම්පරා ගානක් මෛත්‍රීපාල සිරිසේන පවුලේ තමයි මේ පක්ෂය අයිති කියලා? නෑ, මේ පක්ෂය අද විවෘතයි. එතුමා පක්ෂ නායකකමේ ජනාධිපතිකමේ තව අවුරුදු 7-8ක් ඉඳීවි. ඊට පස්සේ අද අවස්ථාව තියෙනවා තවත් කෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. සම්මන්පිල මහත්තයා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය පක්ෂ කඩාගෙන යනවා. වණ්ඩාරනායක මහත්තය ප්‍රතිපත්ති පක්ෂ කඩාගෙන යනවා. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අපේ ආදරණීය මන්ත්‍රීවරුන් මහනවා. ඕගොල්ලන්ගේ මුඛ පූට්ටු වෙලාද මේකට උත්තරයක් දෙන්නේ නැත්තේ? ඇස්වලට කඳුළු වෙනවා. මේ පක්ෂය වෙනුවෙන් ජීවිතේ පූජා කරපු වණ්ඩාරනායක මහත්තයා. මේ දවස් අපිට ඇහෙනවා සමහර තැන්වල කියනවා පක්ෂයේ නායකකම මෛත්‍රීපාල මහත්තයා බලෙන් ගත්තා කියලා. පට්ට මුසාව. මේ විශේෂාධිකාරී පක්ෂ මහත්තයා උසාවි භූමියේ ඉඳලා කියනවා පළහත් බලන්න ඡන්දය වෙන ලකුණකින් වෙන පක්ෂයකින් හද පළිනවතාව නෙමෙයි. එයාට එක හුරු එකක්. විශේෂාධිකාරී පක්ෂ මහත්තයා එක්සත් ජාතික පක්ෂයට වුණ කරන තැනේද පක්ෂය අරන් ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා UNPත් එක්ක ඩීල් දාගත්ත කෙනෙක් නෑ කියලා දන්නවා. මහින්ද මහත්තයා පෙරදුනේ වැසිල් මහත්තයා UNPත් එක්ක දාගත්ත ඩීල් එකක් තියෙනවා. මුලින්ම තමයි මම නම රාජපක්ෂ විමල් වීරවංශ. මෛත්‍රීපාල සිරිසේන UNP පොදු අපේක්ෂක යනවා. UNP සහයෝගය දෙනවා. එතකොට ඒක පස්සේ ගණන් කැඩුවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඔය කියන කරුණ නිසා තමයි පෙරදුනේ අපි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කඩමු ඡන්ද ප්‍රමාණය නැවත ගන්න උත්සාහ කරා පාර්ලිමේන්තු මැතිවරණ. අපි කරදි අපි යාට එන්න කියලා බාරගන්නේ. ඒ බාර ගන්න එක යාගේ නායකත්වය අපි ඔක්කොම පිළිගත්තා. ඔව් අර අසනීප වෙලා ඉන්න අපේ මධ්‍යම කාරක සභිකේ බලන්න යන්න අපි තීන්දුවක් ගත්තා. ඒ වගේ පොඩි පොඩි එතුම මලේසියාවට යාම හරහාම එතුම පෙන්වනවා යම් දෙයක්. උඹලා කොච්චර කෑ ගැහුවත් මේ සංවත්සරයට යන්න එපයි කියලා මේ සංවත්සරේ පක්ෂය උපන්දිනේ. ඕකට යන්න ඕන එක මේ හිටියොත් උඹලා මට විරේ දාන්නේ. මං ගිහිල්ලා එන්නම් කියලා යන්නේ. පක්ෂ උපන්දිනේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි අපේ පක්ෂයේ නායකයෙක් ප්‍රධානත්වයෙන් තමයි මේක කියන්නේ. අපි ඒකම සතුටු වෙනවා. එක්සත් ජාතික පක්ෂය තීන්දුව කරලා තියෙනවා. ඒගොල්ලගේ නායකයා වඩා අපේ පක්ෂයේ නායකයව ගෙනගෙන කරන්නේ. ඉතින් අපි සන්තෝෂයි. නෑ නෑ. සම්මේලනයේ එතුමන්ලා එක්සත් ජාතික පක්ෂයේ සුබ පැතුම් පිරිනමන්න තමයි එන්න කියන්නේ. දැන් ඒ චෝදනාව පිටිපස්සින් අපි කවුරු දැනන් හිටියේ නැහැ. හැබැයි බලලා මැන්න පැල්ලෙන් එළියට. කොහොමද? ගම්මන්පිල මහත්තයා මරු යෝජනාවක් කරනවා. ගම්මන්පිල මහත්තයා කියනවා හිටපු අග්‍ර විනිශ්චයකාරවරු පත් කරන්නලු ඒ ගැන හොයන්න. මොහන් පීරිස්. සරත් සිරිවා. දැන් අපි දැනන් හිටියේ නැහැ ඇත්තටම කවුද මේ කරන්නේ කියලා. හැබැයි දැන් ගම්මන්පිල මහත්තයා කතාවෙන් පේනවා මේ පිටිපස්සෙත් හනුමෙක් ඉන්නවා කියලා. එතුමාට ඕස්ට්‍රේලියාවත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. ඒ චෝදනාව දිහා බලන්න. සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ඉන්නව නමක් නැහැ. ගාන ඊට වඩා. ගාන ලක්ෂ 25. මාර ගාන.
දේශපවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. සමාගමට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබා දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩු සිදු කළේ යයි චෝදනාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවා. බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම හේතුවෙන් ගිනිගත් හේන ප්‍රදේශයේ ආශ්‍රිතව යලිත් වරක් ගිලා බැසීමක් සිදුව තිබෙනවා. මෙම සිදුවීම වාර්තා කිරීමට එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට ඉදිකිරීම සමාගමේ චීන ජාතිකයන්ගෙන් බාධා එල්ල වුණා. සමගින් දැනට අපි ඔබෙන් සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන චාරයනුව තිරිදිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු රාත්‍රී 9:30ට. අයිබෝවන්.